විශේෂයෙන්ම අද පලස්තීනය සම්බන්ධ ගෙනාපු යෝජනාව සම්බන්ධයෙන් කතා කිරීමට අවස්ථාව ලබාදීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, අපි සියලු දෙනාම දන්නවා අද වෙනකොට පලස්තීන ජනතාව ඉතාම ඛේදනීය තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. අද මූලයේ මුළු ලෝකයේ පුරාම ජනතාවගේ සහයෝගය, එවාගේම අඳෝනාව, ඒ සියලු දේවල් පලස්තීනයේ ජනතාවට යොමු වෙලා තිබෙනවා. අවාසනාවකට අපිට මේ 21 වෙනි ශතවර්ෂයේ අපි මිනිසයන් හැටියට අපි කල්පනා කරනකොට අපිට පේනවා අද මුළු ලෝකේ නිහඬව බලාගෙන ඉන්නවා, මහ බලවතුන් කියන අය නිහඬව බලාගෙන ඉන්නවා. ලෝකයේ එක තැනක සම්පූර්ණ අමානුෂික මිනිස් ඝාතනයන්, ඒකේ වයස් ભેදයක් නැතුව ඒකේ සියලුම ඉන්න ඒ ජනකොටස් වලට සිද්ධ වෙමින් පවතින එක අපි සියලු දෙනාම දකිනවා. මේකේ කෙලවරක් නැහැයි කියන එකත් අද අපිට පේන්න තිබෙනවා. මේ ඝාතන දිහා අද බටහිර රටවල් වල ඉන්න ජනතාව, එවැගේම ලෝකයේ බලවත් රටවල ඉන්න ජනතාව පවා අද පාරවල් වලට ඇවිල්ලා තමන්ගේ ආණ්ඩුව වලට බලපෑම් කරන්න පුළුවන් තත්ත්වයක් අද උදා වෙලා තිබෙනවා. අද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඊශ්‍රායලයේ ආරක්ෂකයා හැටියට ක්‍රියා කිරීම නිසාම අද ඒ රටවල් වල ඉන්න ජනතාව පාරවල් වලට ඇවිල්ලා තමන්ගේ බදු මුදල් යුද්ධයේ වෙනුවෙන් වියදම් කිරීමට එරෙහිව, තමන්ගේ බදු මුදල් පලස්තීන ජාතිකයන් ඝාතනය කිරීමට එරෙහිව අද ඔවුන් විශාල හඬක් ඔවුන්ගේ රටවල් වල අද ඔවුන් විශාල හඬක් නගලා තිබෙනවා. ඒ හින්දාම අද යම් ප්‍රමාණයකට ලෝකයේ තුල යම් බලපෑමක් අද වෙනකොට ඊශ්‍රායල් රාජ්‍ය වෙත එල්ල වෙමින් පවතිනවා. අපි දන්නවා ඔවුන්ට උදව් කරන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පවා අද යම් කිසි ආකාරයේ තිගැස්සීමකට අද ලක් වෙලා තිබෙනවා. මොකද මානුෂික මේ මනුෂ්‍ය ඉතිහාසය තුළ ඉතාම ඛේද ජනතීය තත්ත්වයක් අද වෙනකොට ලෝකේ උදා වෙලා තිබෙනවා මේ පලස්තීන ජනතාවට. ඒ හින්දා ගරු සභාපතිතුමනි, මම හිතනවා ශ්‍රී ලංකාව හැටියට අපි 1948 ඉඳන් අපේ රටේ තිබුණා පලස්තීනය වෙනුවෙන් අපි සහයෝගය දෙන ප්‍රතිපත්තියක්. මොන රාජ්‍ය නායකයා මේ රටේ බලයේ හිටියත් ඒ හැම රාජ්‍ය නායකවරුම පලස්තීනයේ සඳහා වූ තමන්ගේ කැපවීම, ඒ පලස්තීනයේ ජනතාවගේ අරගලයට සහයෝගය ලබා දීපු ඉතිහාසයක් අපිට තිබෙනවා. ඒක අපි මෑත ඉතිහාසයේදී අපි බැලුවොත් ආර් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ එතුමාට හැකියාව ලැබුණා ඊශ්‍රායලයේ මේ ලංකාවේ තිබුණු කාර්යාලයේ වසා දාලා ඊශ්‍රායල් කාර්යාලය ඒ හිටපු අය පිටමන් කරන්න. ඒ වගේම අපි දේශපාලනික වශයෙන් අපි වෙනස්කම් තිබුණත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් පලස්තීනය වෙනුවෙන් එතුමා දිගටම ඒ ප්‍රතිපත්තිය විතරක් නෙමෙයි එතුමා පලස්තීනය වෙනුවෙන් විශාල හඬක් නැබුවයි කියන එකත් අපි දන්නවා. අපි එතුමාගේ අභ්‍යන්තර අපේ දේශීය වශයෙන් තිබුණ ඒ දේශපාලන අදහස් වලට අපි එකඟ නැවුණත් එතුමා පලස්තීනය වෙනුවෙන් පෙනී හිටපු ගැන අපි කතා කරන්න වෙනවා, අපිට කියන්න වෙනවා. ඒ හින්දා අපි අද ශ්‍රී ලංකාව හැටියට මම කියන්න කැමති අද අපේ ආණ්ඩුවට මීට වඩා යම් දෙයක් කරන්න පුළුවන්. දැන් අපි දන්නවා ජනාධිපතිතුමා පලස්තීනයේ ඉන්න ජනතාව වෙනුවෙන් අරමුදලක් එකතු කරනවායි කියලා එතුමා අරමුදලක් එකතු කරනවා. එතුමා අරමුදල එකතු කරලා ඉවර වෙනකොට සමහර විට පලස්තීනයේ ළමයි ඉන්න එකක් නැහැ. එහෙ කියලා ඉස්කෝලවල් හදන්න. පලස්තීනයේ ජනතාව ඉන්නේ එකුත් නැහැ. අන්තිමට හිස් භූමියක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ හින්දා අපි ජනාධිපතිතුමාට කියනවා මුදල් එකතු කිරීමට වඩා අද වැදගත් වෙලා තිබෙනවා ඊශ්‍රායලයට බලපෑමක් කරන්න පුළුවන් දේවල් කරන්න. ඒ බලපෑමක් කරන්න පුළුවන් දේවල් තිබෙනවා. අපි දන්නවා අද සමහර රටවල් අපේ යහපැත්තේ තිබෙන මාලදිවයින අද වෙනකොට ඊශ්‍රායල් ජාතිකයන් මාලදිවයිනේට පැමිණෙන එක නවත්තලා තිබෙනවා. ඒ වගේම අද හුඟක් බටහිර රටවල් ඊශ්‍රායලයත් එක්ක තිබෙන සම්බන්ධතාවයන් ඔවුන් අඩු කරගෙන තිබෙනවා. තුර්කිය වගේ රටවල් සියලුම වෙළඳ ගනුදෙනු ඔවුන් අඩු කරගෙන තිබෙනවා, ඔවුන් නවත්තලා තිබෙනවා. ඒ හින්දා අපිටත් කරන්න පුළුවන් දේවල් තිබෙනවා අපි රටක් හැටියට. ඒ හින්දා අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා වහාම ශ්‍රී ලාංකිකයන් හැටියට අද ඊශ්‍රායලයට යවන්නේ පලස්තීන ජනතාවන් ඒ තමන්ගේ රැකියාවල් කරලා ඒ රැකියාවල් අද වෙනකොට ඊශ්‍රායල් ආණ්ඩුව නවත්තලා තිබෙනවා. ඒ නවත්වපු අයව තමයි ශ්‍රී ලාංකිකයන් හැටියට ඊශ්‍රායලයට ගෙන්න ගන්නෙ. අපි ආණ්ඩුවට කියනවා ජනාධිපතිතුමාට කියනවා ඇයි අපි මේ ඊශ්‍රායලයට බලපෑමක් හැටියට ඒ තියෙන දේ මේ ලංකාවෙන් යන අපේ ශ්‍රී ලාංකිකයන්ව නවත්ත ගන්න.
අද ලෝකයාම අද ඊශ්‍රායලයත් එක්ක ගනුදෙනු කරන එක අද නවත්තගෙන යන වෙලාවේ අපි යම් බලපෑමක් කරන්න පුළුවන් අපිට ඊශ්‍රායලෙට. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අපි දන්නවා ඊළඟට අපේ ආණ්ඩුව මෑතකදී ඊශ්‍රායලයේ තවත් කන්සල්ටි කාර්යාලයක් පටන් ගත්තා. ඒක තුල අර ලංකාවට එන ඊශ්‍රායල් ජාතිකයන්ගේ ප්‍රමාණය වැඩි කරන්න තමයි ඒ කාර්යාලය පටන් ගත්තේ. ඇයි ඒ කාර්යාලය පටන් ගත්තේ? ඒව නවත්තන්න පුළුවන්. ඒව නවත්තන්නේ නැතුව ජනාධිපතිතුමා එක පැත්තකින් පලස්තීනයට මුදල් එකතු කරනවා, අනිත් පැත්තෙන් ඊශ්‍රායල් ජාතිකයන් ලංකාවට ගෙන්නපන්න වීසා නිකුත් කිරීමේ කාර්යාල එහෙ ආරම්භ කරලා තිබෙනවා. ඉතින් මේක දෙබිඩි පිළිපදක්. මේක නෙමේ අපේ රටේ රාජ්‍යතාන්ත්‍රික නායකයෝ පහුගිය කාලෙම අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය වුණේ. මේක නෙමේ ආර් ප්‍රේමදාස මැතිතුමාගේ විදේශ ප්‍රතිපත්තිය. මේක නෙමේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පලස්තීන සම්බන්ධව විදේශ ප්‍රතිපත්තිය. එහෙම නමුත් අද තමුන්නාංශලගේ ආණ්ඩුවෙන් තමුන්නාංශලගෙන් ඡන්දයෙන් බලයට පත් වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විදේශ කාලයක් තියෙනවා. තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. විදේශ ප්‍රතිපත්තිය දිහා අපිට බලනකොට ඒක නොබෙදි ප්‍රතිපත්තියක් නෑ. ඒක තියෙනවා දෙබිඩි ප්‍රතිපත්තියක්. ද අපි දැක්ක ඉරාන ජනාධිපතිතුමා ආවා, මහා පිළිගැනීමක් කරා. ඉරාන ජනාධිපතිතුමාගේ පිළිගැනීම කරාට පස්සේ එතුමාව ගෙනල්ලා එතුමාට රාත්‍රී භෝජන සංග්‍රහය දීලා එතුමා ගුවන්තොටුපොළේ රට ගියාට පස්සේ අනිත් දවසේ උදේ ගෝල් ෆේස් එකේ අවුරුදු උත්සවයට මේ ඉන්න ඇමරිකන් තානාපති ජුලී චෑන්ව ගෙනල්ලා උන්චිල්ලාවේ එයාව වාඩි කරවලා උන්චිලි චිලි චිල්ල මලේ කියලා ජනාධිපතිතුමා එයාව තල්ලු කරනවා. ඕකද විදේශ ප්‍රතිපත්තිය? ඉරානේ ජනාධිපතිතුමා දැක්ක ගමන් කියනවා අපි පලස්තීනේ කියලා. එයා ගිය ගමන් ජුලී චෑන්ව ගේනවා ගෝල් ෆේස් එකට, ගෙනල්ලා අර උන්චිල්ලාවේ වාඩි කරවලා උන්චිලි චිලි චිල්ල මලේ කියලා එයාව පද්දලා කියලා නෑ මම ඉන්නේ ඔයගලත් එක්ක කියලා. ඊළඟට රතු මූදට නැව් යවනවා. රතු මූදට මොකටද නැව් යව්වේ? අර ඊශ්‍රායලයේ නැව් වලට ගහන්න හූති කැරලිකරුවෝ, ඊශ්‍රායලයට සහයෝගය දෙන අයට තමන්ගේ විරෝධය පහන්න පලස්තීන ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අරගලයේ දියත් කරලා තියෙනවා. තොර ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඒකට ප්‍රහාර එල්ල කරන්න නැව් යව්වම අපේ ජනාධිපතිතුමාත් දැන් හූති කැරලිකරුවන්ට ගහන රත මූදට නැව් යව්වා. එහෙට නැව් යවනවා. මේ ඉන්දියාවේ ඉඳන් යාපනයට තියෙන මුහුදු කරේ තිබෙන අපේ මුහුදු සීමාවට ඇතුළත් වෙන ඇතුළට ඇවිල්ලා අපේ මේ මුහුදු සීනාවේ තියෙන බාලු ටික අල්ලන් යනවා ඉන්දියානු මේ දීවරයෝ ටික. ඒක නවත්ත ගන්න බෑ. ඒක නවත්ත ගන්න කිසිදු ආකාරයේ ක්‍රියාමාර්ග නැහැ. නමුත් මේ හිඳන් හතක්ම දහස් ගානක රතු මූදට නැව් යවන්න ජනාධිපතිතුමා උනන්දු වෙනවා. ඒ හිඳ තමයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ දෙබිඩි පිළිවෙත අතාරින්න. මේ දෙබිඩි පිළිවෙත අතාරලා අපි නොබැඳි රටක් හැටියට අපි කාලයක් තිස්සේ පලස්තීන ජනතාවගේ අරගලයට අපි සහයෝගය දීපු රටක් හැටියට ඒ අදහසේ ඉඳගෙන වැඩ කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. We lead the web news.